ප්‍රශ්න තුනක් පිට වුණා කියලා පිළිගන්නවා නම් කොමසාරිස්තුමාට පිළිගන්න සිද්ධ වෙනවා ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ පැන නැගුණු ගැටලුව සඳහා නිසි විසඳුමක් ලබා දෙන්නේ ඉල්ලමින් දෙමාපියන් අද විරෝධතාවල නිරත වෙනවා. ගැටලු පැන නැගුණු ප්‍රශ්න තුන සඳහා ලකුණු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළා. එම පරීක්ෂණ සඳහා පත්කළ දේශීය සහ විදේශීය විද්වත් කමිටුවේ නිර්දේශ අනුවයි. අද උදෑසන පළවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණි දෙමාපියන් විරෝධතාවයේ නිරත වුණා. ඔවුන් පැවසුවේ පස්වෙනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු කඩිනමින් විසඳිය යුතු බවයි. LPT අධ්‍යාපන කලාපයේ පාසල් රසක දෙමාපියන් පිරිසක්ද අද විරෝධතාවයක නිරත වුණා. ඒ LPT කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉදිරිපිටදී. අපට ඕනේ විභාගය. සාධාරණ විභාගය. කොවිඩ් ප්‍රශ්න, තෙල් ප්‍රශ්න, ගුරුවරුන්ගේ ස්ට්‍රයික් ඒවත් එක්ක සෑහෙන පීඩනයකින් දුක් විඳපු දරුවෝ අන්තිමට මහන්සි වෙලා දුක් විඳලා ශිෂ්‍යත්ව ලියුවා. මොකද්ද ඒකට උනේ? පේපර් එක පිට කරලා අපේ දරුවෝ පව්. මේ දරුවන්ගේ හීන බොඳ කරලා දැම්මා මේ. අපි ඉතාලම ඕනෑකමින් අලුත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ විභාගේ නැවත තියන්න. පුංචි ළමයින්ගේ මේ හීන බොඳ කරන්න එපා. බොහොම අහිංසක ඉල්ලීමක් දෙන කරන්නේ මේ දෙමාපිය සියලු දෙනාම සාමකාමීව මේ අපි සැස්සල ඉන්නේ. මේ ප්‍රශ්න යට ගහන දෙන්න එපා. පටන් ගන්න පහේ ශිෂ්‍යත්වයෙන් ප්‍රශ්න තුනක් පිට වුණා කියලා පිළිගන්නවා නම් කොමසාරිස්තුමාට පිළිගන්න සිද්ධ වෙනවා ප්‍රශ්න පත්‍රය පිට වුණා කියලා. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය සාධාරණ අපේ විශ්වාසයක් තියලා නැහැ. විභාග ප්‍රතිපත්තියේ විශ්වාසයක් නැහැ. අපි ගොඩක් දුක් විඳලා අවුරුදු ගානක් තිස්සේ අපේ ගුරුවරු, අපේ විදුහල්පතිවරු, අපේ දෙමාපියෝ, අපේ මේ කුඩා පුංචි පැටව ගොඩක් දුක් විඳ මේ විභාගේ ජය ගන්න. මොකද අපේ රටේ පුංචි එවුන්ගේ පළවෙනි තරඟ විභාගය මේක. මේක තමයි අපේ පුංචි එවුන්ගේ අනාගතය තීරණය කරන එක කඩයිමක්. අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් විමසීමක් කළා. එය සඳහන් කළේ විරෝධතාවේ නිරත දෙමව්පියන්ගෙන් කිහිප දෙනෙකුට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවයි. එහිදී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය දැනුම් දීමට නියමිත බවද ලේකම්වරිය සඳහන් කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ